आई बोवन दुए पुते जाति का अध्यापन आयतने गुरु गिदर वेडसटहन मालाव यटते इतामत वेदगत्तु पाडमक ओबहमुए इदिरिपत किरीमटाई माद सूदानम वन्ने अटवन श्रेणी सौख्य शारीरिक अध्यापन विषय निपुणताव एक पासल सौख्य प्रवर्धनयट दायक वेयि कियन मातृकाव तमाई අද මා ඔබත් සමග සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. එවනම් අපි බලමු මුලින්ම සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ කුමක්ද කියලා. සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ තමන්ගේ ඒ වගේම තම පවුලේ සහ ප්‍රජාවේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවාලීම සඳහා ස්වයං හැකියා ඇතිහක් අය බලවන්ත කිරීමේ ක්‍රියාවලියයි. එහෙමනම් ඔබට පැහැදිලි සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ කුමක්ද කියලා. මේ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියේ ඉදිරියට කරගෙන යන අවස්ථාවේදී අපිට ප්‍රධාන ක්‍රමෝපායන් පහක් හඳුනා ගන්න පුළුවන්. මොනවද ඒ පහ කියලා අපි ඉස්සෙල්ලම විමසලා බලමු. 1. සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම. ඊළඟට සෞඛ්‍යට හිතකර පරිසරයක් ඇති කිරීම. තුන්වෙනි කරුණ ප්‍රජා දායකත්වය ලබා ගැනීම. පුජ්‍යල දැනුම හා නිපුණතා සංවර්ධනය කිරීම. පස්වෙනි කරුණ හැටියට අපට සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීම හඳුන්වන්න පුළුවන්. එහෙමනම් අපි බලමු සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම කියන්නේ කුමක්ද කියලා. සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම ගැන කතා කරන්න යන විට මුලින්ම අපි ප්‍රතිපත්තියක් කියන්නේ කුමක්ද කියලා විමසලා බලමු. ප්‍රතිපත්තියක් කියන්නේ නීතිමය ලෙස හෝ පනතක් මගින් හෝ සම්මත කරගන්නා දෙයක්. එහෙමනම් මේ ප්‍රතිපත්ති ගොඩනගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. අපි බලමු මොනවාද ඒ කියලා. සුවිශේෂී ලෙස බලපාන ගැටලුවක් නැත්තම් අවශ්‍යතාවක් පවතින. ඊළඟට එය විසඳා ගැනීම එහෙම නැත්තම් සපුරා ගැනීම හැකියාව පවතින. නිශ්චිතව ළඟා වූ බව හඳුනාගත හැකි වෙන්න ඕනේ. ඒ වගේම ඒ තුලින් ලැබිය හැකි ප්‍රතිලාභ තියෙන්න ඕනේ. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති ඔබගේ ජීවිතයේ අත්දැකීමුත් ඇති මේ වගේ විවිධාකාර වූ ගැටලු වලට ඔබ මුහුණ දීලා. එහෙමනම් ඒ ගැටලුවක් ආවම ඒක විසඳා ගැනීමේ හැකියාවක් පවතින ඕනේ. ඒ වගේම ඒ ගැටලුව විසඳාගත් බවට හඳුනා ගන්න නිශ්චිතව හඳුනා ගැනීමේ ක්‍රමවේදයකුත් තියෙන්න ඕනේ. ඒකම ඒ ගැටලුව විසඳගෙන ඒ තුලින් ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳවත් ඔබ හඳුනා ගන්න ඕනේ. ප්‍රතිපත්ති සකස් කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද කියලා අපි දැන් සාකච්ඡා කරමු. මේ ප්‍රතිපත්ති සකස් කරනකොට මූල ධර්මයකට අනුව සකස් කරනු ලබනවා. ඒකට අපි කියනවා ස්මාර්ට් මූල ධර්මය කියලා. ස්මාර්ට් කියන එකෙන් හඳුන්වන්නේ S කියන්නේ ස්පෙસિෆික්, M කියන්නේ මෙෂරබල්, A කියන්නේ ඇචුවබල්, R කියන්නේ රියලයිස්ටික්, T කියන්නේ ටයිම් ටාගට්. ඒ කියන්නේ පුතා දුව මතක තියාගන්න ස්පෙસિෆික් සුවිශේෂී බවක් තියෙනවා. ඒ වගේම මෙෂරබල් මනින්න පුළුවන් වෙන්න ඕනේ. ඇචුවබල් ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගැටලුව විසඳ ගන්න විශේෂ ගැටලුවක් වෙන්න ඕනේ. ඒක මනින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම එතනට ළඟා වෙන්න පුළුවන් වීම තියෙන්න ඕනේ. එසේම යථාර්ථවාදී වෙන්න ඕනේ. රියලිස්ටික් කිව්වේ ඒකයි. R. ටයිම් ටාගට්. ඒ කියන්නේ කාලය නිශ්චිත බව. ඒක ඉතාමත් අධික කාලයක් තිස්සේ මේ ගැටලුව පවත්වාගෙන යන්න බෑ. යම් කාල සීමාවක් තුළ මේ ගැටලුව විසඳ ගන්න ඕනේ. එහෙමනම් ප්‍රතිපත්ති සකස් කිරීමේදී මේ කියන ස්මාර්ට් කියන මූල ධර්මය අපි භාවිතා කරන්න ඕන.
ඊළඟට ප්‍රතිපත්ති ගොඩනැගීමේදී මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවාද කියලා අපි විමසලා බලමු. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද හඳුනා ගන්න ඕන සහ සැලසුම් කරන්න ඕන. ක්‍රමවේද සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් අපි හඳුනා ගන්න ඕන. මීළඟට වගකීම් පවරන්න ඕන. ඒ ගැටලුවට විසඳුම් හොයන්න වගකීම් එක එක අයට පවරන්න ඕන. ඒ වගේම තමයි ඒක නියාමනය කරන්න ඕනේ. මේ කටයුතු හොඳින් සිදු වෙනවද? ඉෂ්ට වෙනවද? කියලා නියාමනය කරන්න ඕනේ. ඒකම ඒ වැඩේ ඊට හොඳින් කළ බවට දැනගත්තයින් පස්සේ අගය කිරීමක් කරන්න ඕනේ. ඒ සඳහා විවිධ ක්‍රම භාවිත කරනවා. තෑගි දෙන්න පුළුවන්. පිටට තට්ටු කරන්න පුළුවන්. පොඩි ළමයින්ට නම් තරු දෙනවා. මේ විවිධාකාර ඒවා තියෙනවා. එහෙමනම් ඒ ආකාරයේ ඇගීම් ක්‍රමයක් අපිට භාවිත කරන්න පුළුවන්. ඊළඟට සෞඛ්‍යයට හිතකර පාසල් පරිසරයක් ගොඩනැගීම. මේකත් ඉතාමත් වැදගත්. පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී මේ කියන කාරණයක් ඉතා වැදගත්. මොනවාද මේ පාසල් පරිසරය ගොඩනැගීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරු? එකක් භෞතික පරිසරය. භෞතික වස්තු. අනික මනෝ සමාජීය පරිසරය. මානව සම්පත්. අපි බලමු භෞතික පරිසරයක පැවතිය යුතු අංග මොනවාද කියලා. පිරිසිදු වාතය. පිරිසිදු වාතය. ඒ කියන්නේ අපිරිසිදු වාතයෙන් තොර ඔක්සිජන් බහුල ප්‍රදේශයක් වෙන්න ඕනේ. ඒ වගේම පාසලේ විද්‍යාගාරයට පන්ති කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි දොර ජනෙල් හැරලා තියෙන්න ඕනේ. ඒ වගේම ගස්කොළන් බහුලව පවතිනවා නම් ඒකත් ඉතාමත් වටිනවා. ඒ වගේම ගොඩනැගිලි අතර ප්‍රමාණවත් පරතරයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩි 10කවත් පරතරයක් පිහිටන්න ඕනේ. ඒ වගේම නඩත්තු ක්‍රම පවතින ඕනේ. නඩත්තු ක්‍රම පවතින ඕනේ. එතකොට තමයි පිරිසිදු වාතය ඉතාමත් ක්‍රමානුකූලව අපට ලබාගත හැකි වෙන්නේ. බලන්න මේ රූපේ දිහා. බලන්න කොච්චර නිදහස් ඒරියා එකක්ද කියලා. ඒ ඒරියා එක තුල ඉතාමත් පිරිසිදු වාතය තියෙනවා. ඒ වගේම බලන්න විද්‍යාගාරයේ දිහා. ඉතාමත් ක්‍රමවත් ක්‍රමානුකූලව හොඳින් නඩත්තු වෙන බවක් පේනවා. ඉතින් ඒ ආකාරයට ඔබ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයේදී ක්‍රියාත්මක වෙන්නත් වග බලා ගන්න ඕනේ. අපි බලමු පිරිසිදු භූමිය. එහෙමනම් භූමිය ගත්තම භූමිය පිරිසිදු කිරීමේ ක්‍රම පවතිනවා. ඒ වගේම කසල බැහැර කිරීමේ ක්‍රම පවතිනවා. අතින් රැගෙන අස් කරන්න පුළුවන්. වලවල් දාලා වලවල් වලට කුණු කසල බැහැර කරලා භූමිය ක්‍රමානුකූල කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබ දන්නවා නගර සභාව මගින් කුණු කසල රැගෙන යන්න ට්‍රැක්ටර් එනවා. ඒ මගිනුත් කුණු කසල පිළිවෙලකට රැගෙන ගිහිල්ලා යම් ස්ථානවල ස්ථානගත කරනවා. ඉතින් ඒ මගින් මේ පිරිසිදු භූමිය ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙනවා. ඊළඟට සිත් ගන්නා සුළු බව. මේක සිත් ගන්නා හිතට නිකන් දැක්කම අලංකාර හිතට හරියන විදිහට තියෙන්න ඕනේ. එහෙමනම් භූමිය හොඳින් සැලසුම් කරන්න ඕනේ. ඒ වගේම දිශා පෙන්눔 කරමින් ගමන් මාර්ග සකස් කරනවා. ඒකම ස්ථාන නම් කරන්න ඕනේ. පාසලක් ගත්තම නම් පාසලේ කාර්යාලය, විද්‍යාගාරය, පුස්තකාලය, අර ගොඩනැගිල්ල, මේ ගොඩනැගිල්ල කියලා නම් වශයෙන් නම් කරලා තියෙනවා. එහෙමනම් ස්ථාන නම් කිරීමත් එතෙන්ට වැදගත්. ඒ වගේම ගෙවතු වගාව හා මල් වගාව. අපි දන්නවා අපි දකිනවා සමහර පාසල් ඉතාමත් අලංකාර විදියට ගෙවතු වගාව පවත්වාගෙන යන පාසල් තියෙනවා. ලස්සනට මල් වවපු අලංකාර විදියට පවතින පාසල් තියෙනවා. එහෙමනම් සිත් ගන්නවා අපි ඒව දැක්කම. ඒ වගේම ජල තටාකාදී සකස් කිරීමේ ඉතාමත් පිළිවෙලට ලස්සනට අලංකාරව පිරිසිදු ජලයේ සහිතව
සකස් කරන්න ඕනේ. එතකොට තමයි සිද්ගන්නාසුළු බවක් ඇති වෙන්නේ. පන්තිකාමර පවිත්‍රතාව. පන්තිකාමර පවිත්‍රතාව ගත්තම අපි දන්නවා ඒ පන්තිකාමර පිරිසිදු කිරීමේ ක්‍රමවේද පවතිනවා. දැන් අපි කුඩා කාලේ අපිට මතකයි අපේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 20ක් 25ක් වගේ තමයි ඒ කාලේ හිටියේ. මේ අය දින පහට කණ්ඩායම් පහක් වෙන් කළා දිනවා. එක් කණ්ඩායමක් සඳුදා. අනිත් කණ්ඩායම අඟහරුවාදා. ඔය වගේ දින පහට කණ්ඩායම් පහ වෙන් කළා දිනවා. එතකොට ඒ ක්‍රමවේදයක් පැවතුනා. ඒ වගේම පිළිවෙල හා ක්‍රමවත් බවක් තියෙනවා. ක්‍රමානුකූල බව ඒ පිළිවෙල පන්තිකාමර පවිත්‍රතාවයේදී ඉතාවැදගත්. ඒ වගේම කසල බඳුන් පැවතීම හා ඉවත දැමීමේ ක්‍රමවේද පැවතීමත් ඉතාවැදගත්. අද වෙන විට අපි දකිලා තියෙනවා පන්තිකාමරවල වෙනම කසල බඳුන් වෙන වෙනම ස්ථානගත කරලා තියෙනවා. ඒවට කසල දාන විදිහත් ඒ බෝඩ් දාලා තියෙනවා. ඉතින් අපි ඒ ආකාරයට පන්තිකාමර පවිත්‍රතාව සකස් කරගන්න දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මන ආලෝකය හා වාතාශ්‍රයත් හොඳින් ලැබෙන්න ඕනේ. පන්ති කාමරයට අඳුරු කාමරයක අධ්‍යාපන කටයුතු හරි අපහසුයි. ඒ වගේම වැහිච්ච වාතාශ්‍රය බාහිරින් නොයන පන්ති කාමරවල අධ්‍යාපනය ලබන්න හරිම අපහසුතාවයක් තියෙනවා. එහෙමනම් මේ කියන කරුණු ඔබ හඳුනා ගන්න ඕනේ. ඒ වගේම තමයි වැසිකිලි කැසිකිලි පහසුකම්. ශිෂ්‍ය සංඛ්‍යාවට අනුව ප්‍රමාණවත් වෙන්න ඕනේ. අඩුම ගානේ ශිෂ්‍යයන් 50කට එක් වැසිකිලියක් වෙන පරිදිවත් වැසිකිලිය පද්ධතිය සකස් වෙන්න ඕනේ. එහෙම තියෙන පාසල් තියෙනවා නැති පාසල් තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ ඒ වැසිකිලි කැසිකිලි පද්ධතිය හරියාකාරව පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි ගැහණු පිරිමි බව අනුව ගැහණු අයට වෙනම වැසිකිලි පද්ධතියක් පිරිමි අයට වෙනම වැසිකිලි පද්ධතියක් ඒ ආකාරයට වැසිකිලි පද්ධතිය සකස් කරන්න ඕනේ. ළමා මිතුරු යෞවනියන්ට ගැළපෙනසේ මේ වැසිකිලි පද්ධතිය සකස් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා නව යෞවනියට පත් වීමත් සමගම ගැහණු දරුවන්ගේ ආර්ථික ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ඒ ආරම්භ වීමත් සමගම ඇය විසින් සනිපාරක්ෂකතුවා භාවිත කරන්න ගන්නවා. හරියට මේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක් පැවතුනේ නැත්තම් අපි දැකලා තියෙනවා පාසල්වල බොහෝ විට ඒ සනීපාරක්ෂකතුවා ඒ වැසිකිලි වලතුලට දමනවා. ඒක තුල අර මුළු වැසිකිලි පද්ධතියම උතුරා යන ඒ තත්ත්වයකට පත් වෙනවා. හරියාකාරව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක් තිබුණා නම් එවන් තත්ත්වයකට එවන් අපහසුතාවයකට අපපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජල පහසුකම්. හොඳින් ජල පහසුකම් තියෙන්න ඕනේ. අපි දන්නවනේ සමහර පාසල් අවටින් යනකොට වැසිකිලිය අසලින් යනකොට කියන්න පුළුවන්. මේ යන්නේ වැසිකිලිය ළඟින් කියලා. මොකද ඒ තරම් දුර්ගන්ධයක් අමනවා. ඇයි? හරියට ජලය දමා පිරිසිදු කරලා නැහැ. අනිත් එක පුතා දුව ඔබ දැනගන්න ඕනේ අපේ යම් යම් ස්ථානවල ගහලා තියෙනවා වැසිකිලි භාවිතයෙන් පසු හොඳින් ජලයේ යොදා සෝදා හරි. ඇත්තටම සෞඛ්‍ය ප්‍රවර්ධනයේ තමාගේ තම පවුලේ එහෙන් ගියාම ප්‍රජාවගේ සියලු දෙනාගේම වගකීමක් නම් ඇයි ඔබ ඒ වැසිකිලියේ එහෙම අපි ඇයි බෝඩ් එකක් ගහන්නේ? බෝඩ් එකක් ගන්න අවශ්‍ය නැහැ. ස්වයංක්‍රීයව ඔබ විසින් වැසිකිලි භාවිතයෙන් පසු ජලය යොදා පිරිසිදු කරන්න ඕනේ. එහෙම වුණාම අර දුර්ගන්ධය ඇති වෙන්නේ නැහැ. සමහරක් රටවල්වල ඉතාමත් දියුණු රටවල්වල වැසිකිලි ඇතුළේ ඉඳන් ආහාර අනුභව කරන්න පුළුවන් තත්ත්වයට තියෙනවා. ඒ තරම් පිරිසිදුයි. එහෙමනම් එවන් තත්ත්වයකට අපි අපේ රට, අපේ පාසල, අපේ නිවස පත් කරගන්න ඕනේ. ඊළඟට පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඕනේ. පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට මේ වැසිකිලි පද්ධතිය තියෙන්න ඕනේ. දොරවල් ඇරිච්ච, හිල් හැදිච්ච ඒ ආකාරයට තිබ්බ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒක නිසා එහෙම නෑ. ඊළඟට පරිසර හිතකාමී වෙන්න ඕනේ. පරිසරයට හිතකාමී විදිහට මේ වැසිකිලි පද්ධතිය සකස් වෙන්න ඕනේ. ඊළඟට බලමු ක්‍රීඩා පහසුකම් පිළිබඳව.
ක්‍රීඩා පාසුකම් ගත්තම හැම පාසලකටම ක්‍රීඩා පිටියක් නැති වෙන්න පුළුවන්. නමුත් තියෙනවා නම් තියෙන ක්‍රීඩා පිටිය හොඳින් නිසි පරිදි නඩත්තු වෙන්න ඕනේ. ඊළඟට අවම වශයෙන් උපකරණ හෝ පවතින අඩුම ගානේ ක්‍රීඩා පිටියක් තියෙනවා ක්‍රීඩා උපකරණ තැම්පත් කරන්න ස්ථානයක් තියෙනවා අඩුම ගානේ net බෝලයක් වොලි බෝලයක් ප්‍රමාණවත් තරමටවත් තියෙනවා ඒ දෙකවත් තියෙනවා අවම වශයෙන් තියෙන උපකරණ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා මේ ගබඩා කාමරයක තියෙන්න ඕන ක්‍රීඩාගාරයක නමුත් අවම වශයෙන් තියෙන ටිකවත් තියෙනවා ඒකම කණ්ඩායම් ක්‍රීඩා සඳහා වෙලාවෙන් කළා තියෙනවා අනතුරු ආපදාවන් අවම වන ලෙස සකස් වෙලා තියෙනවා මේ ක්‍රීඩා පිටියට යනකොට බයයි නම් ගහක අත්තක් කඩම් වැටෙයි කියලා තාප්පෙ පෙරලෙයි කියලා බයයි නම් අනතුරුදායකයි දෙමව්පියෝ ක්‍රීඩා පිටියට යවන්නේ නැහැ ඒක නිසා අනතුරුදායක තත්ත්වයන් ගෙන් වැළකෙන ක්‍රීඩා පිටියක් බවට පත් වෙනවා අප දන්නවා ප්‍රධාන පෙළේ පාසලක පහුගිය දවසක මාධ්‍ය තුලින් අපි දැනගත්තේ ක්‍රිකට් තනනිල්ල තලන ගල් රෝලට යට වෙලා ශිෂ්‍යෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනතුරුදායකද? ඒව නිසි පරිදි ස්ථානගත කරලා ප්‍රවේශම් සාගත වෙනවා. එහෙනම් අනතුරු ආපදා අවම වෙන ලෙස මේ ක්‍රීඩා පිටිය සකස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පිටණිය වටා සෙවන දෙන ගස් පීරලා තිබීම. ඉතාමත් වැදගත්. මහන්සිලා ආවම අපිට අඩු ගානේ ගහ යට සිසිලසක් තියෙනවනේ. හෙවණ තියෙනවනේ. අනිත් එක පිරිසිදු වාතය අපිට ඒ ගහක් කරන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් අපිට ලබා දෙන එක. එහෙනම් පිටණිය වටේ ගස් සිටවල තියෙන එක අපිට ඉතා වැදගත්. එහෙනම් ක්‍රීඩා පාසුකම් පිළිබඳව ඒ ආකාරයට අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී ඉතාමත් වැදගත් දෙයක් ලෙස අපට ආපන ශාලාව හඳුන්වන්න පුළුවන්. එතකොට ආපන ශාලාව සුදුසු ස්ථානයක පිටලා තියෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් ආපන ශාලාවයි වැසිකිළියයි එක ළඟ පිටන්නේ. ටිකක් ඈතින් පිටනෝ නම් තමයි වඩාත් හොඳ. එහෙමනම් සුදුසු ස්ථානයක පිහිටීම සෞඛ්‍ය ආපන ශාලාවක ලක්ෂණයක්. ඒ වගේම ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් තියෙනවා. ඇවිල්ලා මිලදී අරගෙන අසුන්ගෙන ඒ ආහාර අනුභව කිරීමේ හැකියාව පවතින ඕනේ. එක ගොඩි එකට පොදියට ආහාර ගන්න වෙනවා නම් එතන සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැහැ. එහෙමනම් ප්‍රමාණවත් ඉඩ පහසුකම් තිබීම ඉතාමත් වැදගත්. ඒ වගේම ජල පහසුකම්. ජලය තියෙන්න ඕනේ. කාලිවරලා අත හොදන්න විදිහක් නැත්තම් බොන්න ජලය ටිකක් නැත්තම් යාපන ශාලාවෙන් ඇතිව දැන්න. එහෙනම් ජල පහසුකම් නිසි පරිදි සැපයෙන ස්ථානයක් වෙන්න ඕනේ. ආපන ශාලා ඊළඟට ආහාර සහ පරිශ්‍රය සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ආහාර මැස්සෝ වහනවා නම් කූඹි වහනවා නම් මදුරුව වහනවා නම් විවිධ ස්ක්‍රුමීන් ඇතුල් වෙනවා නම් සෞඛ්‍ය ආරක්ෂිත බවට හානි කරයි එහෙනම් ආහාර සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ ඒ වගේම පරිශ්‍රය ඒක හොඳින් වැසිච්ච ඒ ආකාරයට සකස් වෙච්ච ආපන ශාලාවක් වෙන්න රූපසටන් මගින් සමහර අවස්ථාවලදී ඔබට පේනවා ඇති ඒ ආහාර ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව තැම්පත් කරලා තියෙන විදිය. ඒ වගේම ආහාරවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණාත්මක බවින් යුක්ත වෙනවා. අපි දන්නවා අදවන විට නම් පාසල් පද්ධතියට චක්‍රලේඛන මගින්ම දැනුම් දීලා තියෙනවා පිටි සහ පිටි සහිත ආහාර. අලවියෙන් වලකින්න. කාබනීකරණය කරන ලද බීම වර්ග විකිණීමෙන් වලකින්න. ඒ වෙනුවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර තියෙනවනේ. කව්පි, මුං නැට, කොළ කැඳ, කඩල, පළතුරු යුෂ වලින් හදපු බීම, දියුල් කිරි, ඒ වගේ ආහාර සෞඛ්‍ය තාපන ශාලාවකට ඉතාමත් වැදගත්. ඔබ ඉගෙන ගන්න ඕනේ. අද වන විට ඔබ බොහෝ තර්ජනයකට මුහුණ දීලා තියෙනවා. ඔබට බොහෝ විට ක්ෂණික ආහාර කාබනීකරණය කරන ලද බීම ඔබගේ සිරුරට ඇතුල් කරන්න තමයි විවිධ කණ්ඩායම් බලාගෙන ඉන්නේ. හැබැයි ඒක ඔබගේ සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක්. එයින් මිදෙන්න ඔබ කටයුතු කරන්න ඕනේ. එහෙමනම්
අර කෘතිම රසකාරක දාලා තියෙන ආහාරවලට වඩා මේ ගුණාත්මක බවින් යුක්ත ආහාරවල රසයේ පොඩි වෙනසක් තියෙන්න පුළුවන් පුතා. නමුත් ඔබ ඉගෙන ගන්න ඕනේ දිවට රසය පමණක් හිතලා ආහාර අරගෙන ලෙඩ වෙනවද? එහෙම නැත්නම් රස වගේම ගුණාත්මක බවින් සපිරි මෙවන් පෝෂදායී ආහාර අරගෙන ඔබ නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුජ්‍යලයක් වෙනවද? සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී අපගේ බලාපොරොත්තු ඒක. මීළඟට පාසලේ සුරක්ෂිත බව. මේකත් ඉතාමත් වැදගත්. පාසලට දෙමව්පියෝ දරුවෙක් එවන්නේ දරුවා පිළිබඳව සම්පූර්ණ වගකීම පාසලට පවරලා. එහෙමනම් පාසලේ සුරක්ෂිතභාවය තහවුරු වෙන්න ඕනේ. මොනවාද මේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න තියෙන දේවල්? එකක් තමයි පාසල වටා වැටක්. පාසල වටා වැටක් සවි කළා තියෙනවා. වැටක් කිව්වට අද නම් බොහෝ විට තාප්ප නේද තියෙන්නේ? ඔව්. තාප්ප. ඉතින් තාප්පයේ වට නැත්තම් ඕන කෙනෙකුට එක්කෝ පාරේ යන අපි හිතමු පිසු බල්ලෙක් යනවා කියලා. පිසු බල්ලට උනත් එන්න පුළුවන් නෑ පාසල ඇතුළට. ඇවිල්ලා මේ දරුවෙක් කපා ගන්න පුළුවන් නෑ. එහෙම නැත්නම් වාහන විවිධාකාර අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. හැබැයි පාසල වට ආරක්ෂිත වැටක් තිබීමෙන් ඒ තත්ත්වයම ගැහැරෙනවා. ඒ වගේම පාසලට අවතීර්ණ වන මාර්ගය ආරක්ෂාකාරී වෙන්න ඕනේ. එන මාර්ගය ආරක්ෂාකාරී. දන්නවා ගැටලුවක් නෑ, ඇක්සිඩන්ට් නෑ, ගස් සතු කඩන් වැටෙන්නේ නෑ. ඒ ආකාරයට අපි දන්නවා. එහෙමනම් අවතීර්ණ වන මාර්ගය ආරක්ෂාකාරී වෙන්න ඕනේ. වාහන වලින්, සතුන්ගෙන්, ස්වභාවික විපත් වලින්, අපචාර වලින්, මේ කියන කාරණා වලින් ආරක්ෂාකාරී බවක් තියෙන්න ඕනේ සුරක්ෂිතභාවය යටතේ. වහල, ගොඩනැගිලි, ගස් සතු, තාප්ප, ඒ වගේන් තමයි හානි සිද්ධ වෙන්නේ ගොඩක්. හරි, වහල විශ්වාස නැහැ සමහර පාසල් තියෙනවා. ඉතින් ඒව හැබැයි ඉක්මනින් නඩත්තු කරන්න ඕනේ. ඉක්මනින් පිළිසකර කරන්න ඕනේ. දැන් ඊ අපි කතා කරේ භෞතික පරිසරය පිළිබඳව. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මනෝ සමාජීය පරිසරය පිළිබඳව. අපි බලමු මනෝ සමාජීය පරිසරය කියන්නේ කුමක්ද කියලා. මනෝ සමාජීය පරිසරය කියන්නේ තමන්ගේ හැකියාවන් හඳුනා ගනිමින් එදිනෙදා හමුවන අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් තමාගේ අවට පුජ්‍යලයෝ ඉන්නවනේ ඒ අයත් එක්ක යහපත් සම්බන්ධතා පවත්වා ගන්න ඵලදායීව කටයුතු කරන ගම සතුටින් ජීවත් වීමට ඇති පරිසරයක් සකස් කරගන්න එකට අපි කියනවා මනෝ සමාජීය පරිසරය කියලා. අපි මීළඟට බලමු මනෝ සමාජීය පරිසරය ගැන සාකච්ඡා කරනකොට එහි සුරක්ෂිත බවට ප්‍රධාන තැනක් හිමි වෙනවා. මොනවද ඒ? ගොඩනැගිනි වලින් අනතුරු සිද්ධ වෙනවා නම් අනතුරු දායක නම් අපි හැමතිස්සෙම බියෙන් සැකෙන් ජීවත් වෙන්නේ. එතකොට අපේ මනස පොඩි ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවා. එහෙමනම් අනතුරු වලින් තොර පරිසරයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගස්කොළන් අනතුරු රහිතයි කියලා තියෙනවා. අතු කඩාගෙන වැටෙනා වගේ නම් අපිට පොඩි බියක් දැනෙනවා. එතකොට අපි ආතතියෙන් ඉන්නේ. ඒක නිසා ගස්කොළන් ආදියෙන් අනතුරු වීම නෑ කියන විශ්වාසවන්ත භාවය අපිට ගොඩ නැගෙන්න ඕන. ආපදා සිදුවිය හැකි වලවල්, ලිඳවල් වගේ දේවල් වලින් පාසල ආරක්ෂා විය යුතුයි. ලිඳ සාමාන්‍යයෙන් ආවරණය කරලා තියෙනවනම් මෝටර් මගින් ජලය සපයා ගන්න ආකාරයට ලිඳ ආවරණය කරලා තිබ්බොත් ඒක සුරක්ෂිත බවට හේතුවක්. හිංසනයෙන් තොර වීම. හිංසනය කියන්නේ විවිධාකාරයේ හිංසනයන් තියෙනවා. කායික හිංසනය, මානසික හිංසනය. ඉතින් මේ සියලු දේවල් වලින් නිදහස් වුණාම අපගේ මනෝ සමාජීය සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංව ගන්න පුළුවන්. ඒ වගේම අනතුරුදායක සතුන් හා සර්පයින් නැහැ කියලා අපිට විශ්වාසයක් ගොඩනගන්නවා. සාමාන්‍යයෙන් බොහෝ විට ගම්බද පාසල්වල තවමත් මේ කියන තර්ජනය තියෙනවා. විවිධ සර්පයින් ඇදෙනවා පාසලට. ඉතින් එවන් තත්ත්වය මගහරව ගන්න ඕනේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයේ. එතකොට අපේ මනස යහපත් වෙනවා. මනෝ සමාජීය සෞඛ්‍ය දියුණු කරන්න නම් මෙවැනි කරුණු අපිට ඉතා වැදගත් වෙනවා.
එවගේම තමයි අපයෝජනයට ලක්වීමේ අවස්ථාවයි. දෙමව්පියෝ දරුවෙක් පාසලට ගෙනල්ලා බාර දෙන්නේ තමන්ගේ දරුවාට කිසිම කරදරයක් අපයෝජනයක් හිංසනයක් සිදු නොවේ කියන විශ්වාසය. එහෙනම් එවන් ස්ථානයක් බවට පාසලපත් වෙන්න ඕනේ. ඒ වගේම නිවසේ සිට පාසලට පැමිණෙන මාර්ගය සුරක්ෂිත වෙන්න ඕනේ. අනතුරුදායක නැති සුරක්ෂිත වෙන්න ඕනේ. එනකොට අපිට හිතෙනවා නම් මේ දරුවා වාහනේ හැපි. එහෙම නැත්නම් හොර සතුරු යම් යම් කරදරවලට ලක් වෙයි. සතුන්ගෙන් කරදරවලට ලක් වෙයි. මේ වගේ තත්ත්වයන්ගෙන් වැළකෙන්න ඕනේ. ඊළඟට අපි දන්නවා දෙමව්පියන්ට පසුව ඔබට ඉන්න හොඳම හිතවතා ගුරුවරයා. මොකද ඔබ වැඩි කාලයක් පාසල් දිවිය තුල වැඩි කාලයක් රැඳෙන්නේ ගුරුවරයා සමග. එතකොට ඔබට ඉතාමත් හොඳ රැකවරණයක් ලබා දෙන්නේ මේ ගුරුවරයා. ඔබ යහමගට ගෙනිහිල්ලා මේ નિયમિત ස්ථානයට ඔබගේ ඉලක්කය වෙත ළඟා කරවන්නේ මේ ගුරුවරයා. එහෙනම් ඒ ගුරු රැකවරණය ඔබට තියෙනවා. ඒක තුල ඔබ සුරක්ෂිත වෙනවා. ඔබට ඒ තුලින් විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒකම තමයි පාසල තුල පුජ්‍යල විශේෂතා නැති වෙනවා. ඇති නැති. ඇති කෙනාට එක විදියකටත් නැති කෙනාට අනිත් විදියටත් සලකන්නේ නැති විදියක් වෙනවා. සුදු කළු ભેදයක් නැති වෙනවා. සුදු ළමයාට එක විදියකටත් කළු ළමයාට එක විදියකටත් සුදුයි කළුයි දෙකම එකයි. මේ දරුවෝ ඒක නිසා පුජ්‍යල විශේෂතා නැහැ. අකුරු ලස්සන ලියන ළමයාට එක විදියක්, අකුරු කැතට ලියන ළමයාට තව විදියක්, ඒ ආකාරයට බෑ. පුජ්‍යල විශේෂතා නැහැ. හැමෝන්ටම එක හා සමානව සලකනවා. එහෙම වුණාම සුරක්ෂිත බව ඇති වෙනවා. මනෝ සමාජීය වශයෙන් අපට ඒකම තමයි අගය කිරීමේ ක්‍රම. මං කල්ලුත් කිව්වා. ළමයින්ව අගය කරන්න ඕනේ. චිත්‍රයක් ඇඳම ඒක අගය කරන්න ඕනේ. සංගීතය හොඳ මියුසික් එකක් වාදනය කරාම ඒක අගය කරන්න ඕනේ. ගානක් ඇදුවම ඒක අගය කරන්න ඕනේ. අලුත් නිර්මාණයක් බී කරාම ඒක අගය කරන්න ඕනේ. අගය කිරීම අගය කරාම මනෝ සමාජීය වශයෙන් අපි ඊටාම ඉහළ තත්ත්වයකට පත් වෙනවා. සතුටට පත් වෙනවා. මනෝ සමාජීය පරිසරයත් අපට වැදගත් වෙන්නේ ඇයි? අපි බලමු. සතුට සෑහීමකට පත්වීම හා ප්‍රබෝධමත් බව සඳහා මනෝ සමාජීය පරිසරයක් අපට ඉතා වැදගත් වෙනවා. මේ හැම දෙම කරන්නේ අපේ ජීවිතය සතුටින් පවත්ව ගන්න. සතුට ඇති තැන අපි මානසික වශයෙන් ඉතාමත් ඉහළ ස්ථානයක ඉන්නවා. ඒක නිසා සතුට සෑහීමකටපත් වීම ප්‍රබෝධමත් බව කියන එක ඉතාමත් වැදගත් මනෝ සමාජීය පරිසරයක් ඇති කිරීමේදී. මීළඟට බලමු මනෝ සමාජීය පරිසරයක පැවතිය යුතු අංග මොනවාද කියලා. කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කිරීම. මෙමගින් මොනවාද තියෙන වාසි? එකිනෙකා හඳුනා ගන්න පුළුවන්. තනි තනියෙන් ඉන්නවට වඩා කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක වෙනකොට එකිනෙකාව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අන් අයගේ අදහස් වලට ඇහුම්කන් දෙන්න පුළුවන්. එයා කියන්නේ මොකද්ද? එයාගේ කියන දේට ඇහුම්කන් දීමේ පුරුද්ද ඇති වෙනවා. ඒකම ඒ කියන දේවල් තුලින් යම් යම් අත්දැකීම් ඇති වෙනවා. ඒක නිසා ඒ කුසලතාවේ දියුණුව. ඊළඟට කණ්ඩායමක් හැටියට වැඩ කරනකොට තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ගේ අදහස ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට පුජ්‍යල විවිධතා හඳුනා ගැනීමේ අවස්ථාවක් උදා වෙනවා. අපි දන්නවා පාසලක එක පන්තියක් ගත්තම අපි හිතමු ඔබ 8 ශ්‍රේණියේ ඉන්නේ. අටේ ශ්‍රේණියේ ඔබේ පන්තිය ගත්තම විවිධ හැකියාවන් තියෙන දරුවෝ ඉන්නේ. සංගීතයට එක්කෙනෙක් දක්ෂයි, ක්‍රීඩාවට එක්කෙනෙක් දක්ෂයි, තර්ක කරන්න එක්කෙනෙක් දක්ෂයි, නර්තනයට එක්කෙනෙක් දක්ෂයි, ගයන්න, වයන්න, නටන්න මේ වගේ විවිධ පුජ්‍යල හැකියා තියෙන අය කණ්ඩායමක් එක්ක එකතුව අපි වැඩ කරද්දී දක්ෂතා හඳුනා ගන්න පුළුවන්. ඒ තුලින් තව වැඩක් කරන්න පුළුවන්. මොකක්ද? ඔබගේ දක්ෂතා දියුණු කරගන්නත් පුළුවන්. සංගීතයට ලැබි
සංගීතයට දක්ෂ අයෙක් එක්ක කටයුතු කරනකොට ඔබ දන්නේ නැති ඔබගේ සැඟවිච්ච ඒ දක්ෂතා ඉස්මතු වෙන්න පුළුවන්. ඒක නිසා මේ පුජ්‍යල විවිධතා අපට හඳුනාගෙන අපේ හැකියාවන් වර්ධනය කරගන්නත් මේක කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් සිදු වෙනවා. ඒ වගේම තමයි තම හැකියා පරාසය පුළුල් කරගන්න පුළුවන් වෙනවා. අපි හිතමු ඔබ ක්‍රීඩා කරනකොට ඔබ ක්‍රීඩා ඔබට ක්‍රිකට් ගහන්න බෑ. ඔබ හිතනවා. හැබැයි කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරද්දී අපි දන්නේම නෑ අර සැඟවිච්ච දක්ෂතා ඉස්මතු වෙලා ඔබේ හැකියා පරාසය පුළුල් වෙනවා. ඒ වගේ බිහිවෙච්ච ලෝක ප්‍රකට ක්‍රීඩකයෝ ඕනෑ තරම් ඉන්නවා. සංගීතඥයෝ ඉන්නවා. මුලින් දන්නේ නෑ. එයාට මෙච්චර නිර්මාණ කරන්න පුළුවන් කියලා දන්නේ නෑ. පස්සේ බලනකොට ඒ අයත් එක්ක ගනුදෙනු කරලා කණ්ඩායම් එක්ක වැඩ කරලා ඒ ලබන අත්දැකීම් තුලින් තමන්ගේ පරාසය විශාල පුළුල් කර ගැනීම හැකියාවකට ලක් වෙලා තියෙනවා. ඊළඟ කරුණ අන්‍යයන්ගේ අදහස් වලට ඇහුම්කන් දීම. ඇහුම්කන් දීම තුළින් අපිට යහපත් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අද බොහෝ විට තියෙන ගැටලුවක් තමයි ඇහුම්කන් දීමේ කුසලතාව නැහැ. ඔබ බලන්න ඔබට මව මොනවා හරි කියනකොට ඒකට හරියට ඇහුම්කන් දීලා නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබ ප්‍රතිචාර දක්වන්නේ ඒකට ඇහුම්කන් දීලා නෙමෙයි. ඉස්සෙල්ලා ඇහුම්කන් දෙන්න ඉගෙන ගන්න. අද පවතින ලොකුම ගැටලුවක් මේ ඇහුම්කන් දීම නැතිකම. ඇහුම්කන් දුන්නම තේරුම් යනවා මේ මොකද්ද කියන්නේ කියලා. ඒ අනුව ඔබට පුළුවන් ඒකට සුදුසු ලෙස ප්‍රතිචාර දක්වන්න. ඊළඟට අදහස් ප්‍රකාශ කරාම ඒ අදහස් වල රහස්‍යභාවය රකින්න ඕනේ. සමහර අය සමහර කෙනෙකුට යමක් කියන්න බයයි. ඇයි? ආපෝ එයාට කිව්ව ගමන් පත්‍රේ දැම්මා වගේ. මොනවම කියනවා. පත්‍රේ දැම්මා වගේ. ඒ කියන්නේ හැම තැනම ප්‍රචාරය කරනවා. එහෙම බෑ. විශ්වාසවන්තකමට නෙමේ යමක් ඔබට පවසන්නේ. ඒ පවසන එකේ විශ්වාසවන්තභාවය රකින්න ඕනේ. ඒක නිසා රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඉතා වැදගත්. අදහස් හුවමාරු වන විට. ඒ වගේම තමයි අත්දැකීම් ලබා ගන්න පුළුවන්. එයාගේ අදහස් මට ඉදිරිපත් කරාම මට ඒ තුලින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් එක් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අන්‍යයන්ට ගරු කිරීමේ හැකියාව ඇති වෙනවා. ගරු කිරීම. ජාති, ආගම්, කුල ඒ සියලු ભેද වලින් තොරව කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා අන්‍යයන්ට ගරු කිරීම. මොකද අපි දන්නවා අපි ගමු පහුගිය කාලේ 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා කණ්ඩායම. බලන්න මේකේ විවිධ ජාතීන් හිටියා. අර්ජුන රණතුංග කියන්නේ බුද්ධාගම. මුත්තයා මුරලිදරන් කියන්නේ දමිල ජාතිය. ෆවරේස් මහරුෆ් කියන්නේ මුස්ලිම් ජාතිකය. චමින්ද වාස් කියන්නේ කිතුනු බෙතුමතේ. බලන්න මේ ඔක්කොම එකතු වෙලා ලෝකයක් ජයග්‍රහණය කළා එදා. එහෙනම් ජාති ආගම් ભેදයෙන් තොරව කටයුතු කරන්න අපි ඉගෙන ගන්නවා. ඊළඟට ආර්ථික තත්ත්වය මත නොසලකීම. මේකත් බෑ. තියෙන කෙනාට එක විදිහකටත් නැති කෙනාට තව විදිහකටත් මේ ආකාරයට කටයුතු කරන්න බෑ. එහෙම කරාම මානසික වශයෙන් බිඳ වැටෙනවා. අනේ යාට තියෙන නිසානේ මෙහෙම කරේ. මට නෑනේ. එහෙම නෑ. හැමෝම ඉපදෙනකොට මුකුත් ගේන්නෙත් නෑ. මිය යනකොට මුකුත් ගෙනියන්නෙත් නෑ. ඇවිල්ලා උපයගත්ත දේවල් ටිකක් තමයි තියෙන්නේ. එහෙමනම් මේ අපි ජීවිතේ ලැබුවයින් පස්සේ ළඟා කරගත්ත දේවල්. එක එක්කෙනාගේ එක එක්කෙනාට ඒ ලැබෙන දේවල් වෙන වෙන ප්‍රමාණාත්මක වශයෙන් වෙන වෙන පුළුවන්. නමුත් එහෙම කියලා ભેදයක් නෑ. වෙනසක් නෑ. අපි ක්‍රිකට් කණ්ඩායමකට එහෙම නැත්නම් වොලිබෝල් කණ්ඩායමකට ළමුන් තෝරගන්නකොට තියෙන ළමයිව තෝරගන්න එහෙම නැහැ. එතකොට මනෝ සමාජීය වශයෙන් පිරියනවා. දක්ෂයා තෝරා ගැනීම තමයි වැදගත්. තියෙනවද නැද්ද? ආර්ථික තත්ත්වය මත සලකන්නේ. අන්මත ඉවසීම. මත ඉවසන්න අද ඔබ ගොඩක් වෙලාවට නොකරන දෙයක් ඔය. අන්‍ය මත ඉවසන්න ඉගෙන ගන්න.
එයා කියන්නේ මොකද්ද? ඔව් ඒකට අහුන් ගන් දීලා ඒක ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමාම තමයි හරි. මගේ කීම තමයි හරි. ඒකාධිපති විදිහට ක්‍රියා කරනවා නම් එතන මනෝ සමාජීය පරිසරයක් ගොඩ නැගෙන්නේ. අන්මත යොසීමේ හැකියාව තියෙන්න ඕනේ. ඊළඟට ඇගෙයිම හා රැකවරණය. අගේ කරන්න ඕනේ. මං කිව්වා කලින් කිව්වා. අගේ කරන්න ඕනේ. අගේ කරාම මනසට පුදුම සානයක් බලන්න ඔබට යමක් බාර දීලා ඔබ ඒ වැඩේ හරියට කරලා විදුහල්පති ගුරු මණ්ඩලයෙන් ඔබ පැසසුම් ලබනවා නම් ඒත් ඔකට ඔබට ඇති වෙන මානසික තත්ත්වය කොහොමද? අන්නේ අතර ඔබ ඇගේ කිරීම ඉතාමත් වැදගත්. මනෝ සමාජීය මානසික වශයෙන් දින මේක පාසල් පරිසරයේදී තරන් නෙමෙයි සමස්ත සමාජයේම ඕනම තැනකදී ඕනම වයසකදී ඕනම වයස් තරා තිරමකදී ඇගේ කිරීම ඉතාමත් වැදගත්. මේ වගේම විවිධ ක්‍රම තියෙනවා. හරි? විවිධ ක්‍රම පවතිනවා. මං කිව්වා. තරු දෙනවා. පිටට තට්ටු කරනවා. ත්‍යාගයක් ලබා දෙනවා. ලකුණු ලබා දෙනවා. මේ ආකාර විවිධ ක්‍රම තියෙනවා ඇගේම් ක්‍රම. හරි? මීළඟට උපදේශන පහසුකම්. මං හිතන විදිහට දැන් නම් සෑම පාසලකම වගේ උපදේශන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න දැනුම් දීලා තියෙනවා රජේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ පාසලෙත් උපදේශන සේවාව සඳහා වෙනම ක්‍රියාවලියක් පවතිනවාද? මේ උපදේශන පහසුකම් ක්‍රියාත්මක වෙනකොට අපේ යම් ගැටලුවක් ආවම ඒක විසඳ ගන්න තියෙන මාර්ගයනේ උපදේශනය. අපි උපදෙස් ගන්නවා කියන එකටනේ උපදේශනය කියන්නේ. එහෙමනම් මේ උපදේශන පහසුකම් ගැන කතා කරනකොට ඒ සඳහා වෙනම ස්ථානයක් පවතිනවා. පාසලේ වෙනම ස්ථානයක්. අර පන්ති කාමරේ අර අයිනක මුල්ලක මේ උපදේශන ක්‍රියාවලිය සිදු කරන්න බෑ. වෙනම ස්ථානයක් තියලා ඒ ස්ථානය තුල මේ උපදේශන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම මේ විශ්වාසවන්තභාවය ඉතාමත් වැදගත් මේ කාර්යෙම. යමක් කියන්න එන්නේ. දැන් බොහෝ විට පාසල් පද්ධතිය තුල ගුරුවරයානේ උපදේශනය කරන්නේ. අපි දන්නවා බොහෝ විට ඔබ ඔබ කරන පොඩි වැරදි ක්‍රියාවක් තියෙනවා කියන්න ඕනේ. තමාගේ මිත්‍රයාට කියන්න ඕනේ. හොඳම හිතවතට තමාගේ ගැටලුවක් කියන්න ඕනේ. හැබැයි එයත් ඔබගේ වයසේම කෙනෙක් නේ. සමහර විට ඔහුගෙන් හොඳ පිළිතුරු ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඔබට ඊට වඩා උපදේශන ක්‍රියාවලිය පුහුණු වෙච්ච ගුරු භවතෙක් ඉන්නවා පාසලේ. ඔහු සමග සාකච්ඡා කිරීම තුළින් ඔබගේ මානසික සෞඛ්‍ය යහපත් කරගන්න හැකි. ඒ එයාලා පරිණත වෙච්ච අය. එයාගෙන් ලැබෙන උපදෙස් මත ඔබට ඔබගේ ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා විශ්වාසවන්තභාවය මෙතෙන්දි ඉතා වැදගත්. මීළඟට ගැටලු සාකච්ඡා කිරීමට හැකියවීම. ඕනම ගැටලුවක් අපට මේ උපදේශකවරයාත් සමග සාකච්ඡා කිරීමට හැකිය වෙන්න ඕන. එසේම පිළිගැනීම. පිළිගැනීම යම් ගැටලුවකට විසඳුමක් හොයාගෙන උපදේශන කාමරය වෙත පැමිණෙන ඔබව පිළිගැනීමට සූදානමක් තියෙනවා. එතකොට තමයි උපදේශන ක්‍රියාවලිය දෙපැත්තට ගලාගෙන යන්නේ. ඒක නිසා ඕනම අවස්ථාවක ඔබගේ ගැටලුව රැගෙන එන්න පිළිගන්න. සමහර පාසල් තියෙනවා මා දන්න වෙනම ඔබගේ ගැටලු මට දෙන්න කියලා විදුහල්පති විසින් පෙට් බොක්ස් එකක් සකස් කරලා. සමහර ළමයින්ට මේ සමහර ළමයි කොච්චර කරත් දැන් ඔබ ඉන්න වයස් කාණ්ඩය ගත්තම ගැටලු ඇවිල්ලා ඩිරෙක්ට් කියන්නේ නැහැනේ. කෙලින්ම ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙලාවට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මේ උපදේශන කාමරයේ අයිනක පෙට්ටියක් තියලා දෙනවා. ඔබගේ ගැටලු මට දෙන්න. ඉතින් විදුහල්පතිතුමීට ඒක හැමදාම ඒකේ තියෙන මේවා ටික බලනවා. බලලා මේ මොකද කරන්නේ? උත්තර සපයනවා. ඒකත් උපදේශන ක්‍රියාවලියක්ම තමයි. ඊට පස්සේ ඕනම අවස්ථාවක සේවය ලබා ගන්න පුළුවන් වෙනවා. ආ දැන් බෑ. දැන් වහලා. එහෙම බෑ. ඕනම අවස්ථාවක ගැටලුවට විසඳුම අවශ්‍ය දැන් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒකට අවශ්‍ය විසඳුම ඕනේ. ඒක නිසා උපදේශන ක්‍රියාවලිය ඕනම අවස්ථාවක සිදු කිරීමට හැකියාව පවතින ඕනේ. එහෙම වුණොත් තමයි මනෝ සමාජීය පරිසරය අපිට ඉහළ නංවන්න පුළුවන්.
ඊළඟට ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීම මේකෙදී අපි දන්නවා පාසල හා සම්බන්ධ වෙන සියලුම මානව සම්පත අපි හඳුන්වනවා පාසල් ප්‍රජාව කියලා කවුද ඔබ දන්නවා පාසලේ සේවයේ නියුක්ත වන සියලුම දෙනා ඒ වගේම දෙමව්පියන් අසල්වාසීන් ආදිශිෂ්‍යයන් සුබපතන්න මේ හැමෝම අපි ප්‍රජාව හැටියට සලකනවා ඵලදායි ප්‍රජා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න යනකොට අපි බලන්න ඕනේ මොකද්ද ඵලදායි ප්‍රජා සම්බන්ධතාවය කියන්නේ කියන එක ඵලදායි ප්‍රජා සම්බන්ධතාවය කියන්නේ පාසලෙන් ප්‍රජාවටත් ප්‍රජාවෙන් පාසලටත් උදව් උපකාර හුවමාරු වන ක්‍රමවේදයකට ඒක මේ මේ සටහනින් අපිට කියන්න පුළුවන් මොකද්ද පාසලෙන් ප්‍රජාවට ඒ වගේම තමයි ප්‍රජාවෙන් පාසලට මේ සටහන හරියට විමසා බැලුවොත් ඔබට ඒක හඳුනා ගන්න පුළුවන් දෙපැත්තට ගලා යාමක් තියෙනවා මොනවද බලමු අපි ප්‍රජාවෙන් පාසලට කරන්න වැඩසටහන ඔබ ඉගෙන ගන්න පාසලට ප්‍රජාවෙන් ඔබට ලැබෙන දේවල් මොනවද කියලා අපි සාකච්ඡා කරලා බලමු මොනවද ශ්‍රම දාන පවත්වනවා පාසලේ අවට අලංකාර කරන්න ලෙඩ රෝග වලින් තුරන් කරන්න දෙමව්පියෝ වැඩිහිටියෝ අසල්වාසීන් ඇවිල්ලා මේ ශ්‍රම දාන පවත්වලා මදුරු බෝන ස්ථාන පීලි එවන් ස්ථාන ඔක්කොම පිරිසිදු කරනවා නම් ඔන්න ප්‍රජාවෙන් පාසලට කරන වැඩසටහන. ඒ වගේම ඩෙංගු මර්ධන වැඩසටහන. අපි දන්නවනේ පෞගිය කාලේ පෞගිය සමයේ ඉතාමත් මේ දරුණු ලෙස ව්‍යාප්ත වෙච්ච දෙයක් තමයි සමාජ වසංගතයක් වුණා මේක. ඩෙංගු එහෙමනම් ඒක මර්ධන වැඩසටහන. ඔබ දන්නවා ඇති ඔබගේ පාසල තුල ක්‍රියාත්මක වුණා මේවා. වෙනමම. වැහි පිළි සුද්ධ කරනවා, කාණු පද්ධතිය සුද්ධ කරනවා, මදුරු බෝවන ස්ථාන විනාශ කරනවා, දුම් ගහනවා. මේ ආකාරයේ කටයුතු බොහොමයක් ඒ දවස්වල සිදු වුණා. ඒ වගේම ප්‍රජාවෙන් පාසලට කරන්න පුළුවන් දේවල්. අපි දන්නවා හැමෝම ඇති හැකියාව නෙමෙයිනේ. නැති බැරි අයත් ඉන්නවා. එහෙමනම් ඒ අයට පොත් පෑන් පැන්සල් වැනි දේවල් ලබා දීම ප්‍රජා සත්කාරයක්. එසේම සපත්තු නිලැඳු ඔබ දන්නවා රජයෙන් ඔබට නිලැඳුන් ලබා දෙනවා. හැබැයි එක නිලැඳුමයිනේ වර්ෂයකට ලබා දෙන්නේ. ඒක ප්‍රමාණවත් නැහැනේ වර්ෂයටම. ඒ වගේ අවස්ථාවක මේ ආකාරයට නිලැඳුන් සපයා ගැනීම අපහසුතාව තියෙන දරුවන්ට නිලැඳුන් ලබා දීම සපත්තු ලබා දීම ඉතාමත් වැදගත්. ඒ වගේම කොළකැඳ වැනි පෝෂණ වැඩසටහන් කොළකැඳ වගේ පෝෂණ වැඩසටහන් පවත්වනවානේ. ගෙනෙල්ල දෙමව්පියෝ අපි දන්නවා ඒ වගේම තවත් විවිධ පෝෂණ වැඩසටහන් තියෙනවා. දිවා ආහාරය සපයනවා. මේ වගේ වැඩසටහන් ඔක්කොම කොහෙන්ද සිද්ධ වෙන්නේ ප්‍රජාවෙන්. දැන් මම ගොඩක් සාකච්ඡා කරානේ. මම ඔබට පොඩි පැවරුමක් දෙන්නම්. මේක පුළුවන් වෙලාවක නිදහසේ ඉෂ්ට කරගන්න. දැන් මොකද්ද? පාසලෙන් ප්‍රජාවට ඊටබල සේවාම පිළිබඳ ලැයිස්තුවක් මේ පාඩම අවසානයේදී ඔබ පෙළපොත ඔබගේ වෙනත් මූලාශ්‍ර භාවිතා කරමින් සකස් කරන්න. සකස් කරලා තියාගන්න. මොකද්ද? පාසලෙන් ප්‍රජාවට ඊට කළ හැකි සේවාම පිළිබඳ ලැයිස්තුවක්. මම ඔබට පැහැදිලි කරා ප්‍රජාවෙන් පාසලට ඊට වෙන දේවල් ඔබ සකස්කරනද පාසලෙන් ප්‍රජාවට ඊට කළ හැකි සේවා. මීළඟට අපි බලමු දැනුම හා නිපුණතා සංවර්ධනය. අපි දන්නවා සමහර ක්‍රියා තියෙනවා දැනුම වැඩි දියුණු වෙනවා. හරි. දැන් බලමු අත්සේදීම ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. නිවැරදිව සමහර රෝග ව්‍යාප්තිය වළක්වන්න දැස්සේදීම ඉතාමත් වැදගත්. ඒ වගේම නිවැරදිව දත් මදින ආකාරය ඔබ ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒව දැනුමට බලපානවා. නිවැරදිව ක්‍රීඩා කරන්නේ කොහොමද? නිවැරදිව ගීතයක් ගායනා කරන්නේ කොහොමද? නිවැරදිව සංගීතය සපයන්නේ කොහොමද? මේවා ඔබගේ දැනුමට එකතු වෙනවා. ඒ වගේම නිපුණතා. ඒ ලබන දැනුම
දිගින් දිගටම ක්‍රියාත්මක කළා ඒ තුලින් ඔබ ලබන ප්‍රවීණත්වය ඔබ නිපුණෙක් බවට පත් කරනවා සංගීතය පිළිබඳව මුලින් වයලින් එක වාදනය කරන්න ඉගෙන ගන්න ඔබ පසුකාලීනව විවිධ නිර්මාණ කරමින් ඉදිරියටම ගමන් කිරීම ඔබ නිපුණෙක් එහෙනම් ඔබ සංගීතඥයෙක් බවට පත් වෙනවා ඒ ආකාරයට නිපුණෙක් වෙනවා එහෙනම් දැනුම හා නිපුණතා සංවර්ධනයත් මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයේදී ඉතාමත් වැදගත් එකක් දැනුම වර්ධනය කිරීම සඳහා අදවන විට මොනවද තියෙන මූලාශ්‍ර එකක් විෂය නිර්දේශයේ තුලින් ඔබේ දැනුම වර්ධනය කරන්න කටයුතු කරනවා අපි දන්නවා 1-5 ශ්‍රේණිවල ඔබ දැන් 8 ශ්‍රේණියේ ඉන්නේ 1-5 ශ්‍රේණි වෙන විට ඔබ ඉගෙනගත්ත පරිසර අධ්‍යයනය කියන විෂය ඒ විෂය තුලින් ඔබ දැනුම වර්ධනය කරගත්තා දැන් 6-11 ශ්‍රේණිය දක්වා ඔබට තියෙනවා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියලා විෂය. මේ තුලින් ලබා ගන්නා දැනුම ඔබගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයට ඉතාමත් රුකුලක් වෙනවා. ඒ වගේම තමයි විෂය බාහිර වැඩසටහන්. විෂය බාහිර වැඩසටහන් මොනවාද දැනුවත් කිරීමේ වැඩසටහන් තියෙනවා. විවාද, තරඟ, සමිති සමාගම් විවිධාකාර දේවල් තියෙනවා. ඒ තුලින් ඔබ දැනුවත් වෙන්න පුළුවන්. රූපවාහිනී වැඩසටහන් දැන් මේකත් එක්තරා විදිහක මේ ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් මේ ක්‍රියාත්මක කරන මේ ගුරු ගෙදර වැඩසටහන ඇත්තටම රූපවාහිනී වැඩසටහනක් නේ. එතකොට මේ තුලිනුත් ඔබ දැනුවත් වෙනවා. ඒ තුලින් ඔබගේ දැනුම් වර්ධනය වෙනවා. ඒක අපගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයට මහඟු රුකුලක් වෙනවා. ඒ වගේම පුවත්පත්, පෝස්ටර් මේ වගේ දේවල් වලින් අපට දැනුම වර්ධනය කරගන්න පුළුවන් මේ නිපුණතා සංවර්ධනය කරගන්න යනකොට අපි බලන්න ඕනේ මොකද්ද මේ නිපුණතාවක් කියන්නේ කියලා නිපුණතාවක් කියන්නේ අපේ ජීවිතයේදී අප අත්විඳින ගොඩක් අභියෝග තියෙනවානේ විවිධාකාර අභියෝග තියෙනවා මං හිතන්නේ මේ වෙනකොට 8 ශ්‍රේණිය වෙනකොට ඔබ විවිධාකාර අභියෝග වලට මුහුණ දීලා ඇති සමහර කාලවල තියෙනවා පාසල් යන්න විදිහක් නැහැ. සමහර කාලවල තියෙනවා වර්ෂාව. සමහර කාලවල තියෙනවා ගම් වතුර. එවැනි අභියෝග වලට ඔබ මුහුණ දෙන්න ඕනේ. හැබැයි මුහුණ දෙන්න ඔබට ශක්තිය තියෙන්න ඕනේ. කාර්යක්ෂම විදිහට. කාර්යක්ෂමව නිවැරදිව ඵලදායී ලෙස ඒ අභියෝග වලට මුහුණ දෙන එකට අපි කියනවා නිපුණතාවක් කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ තුල ඒක වර්ධනය කරගන්න. මේ පාඩම් මාලාව තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වර්ධනය කරන්න. ඒක වර්ධනය කරන්න යනකොට ස්වයං අවබෝධය ඉතාමත් වැදගත්. තමා පිළිබඳව තමා හඳුනා ගන්න ඕනේ. මම මේ වගේ පුජ්‍යලයෙක්. මට මේ වගේ කාර්යයන් කරන්න පුළුවන්. මට මේ කාර්ය කිරීමේ හැකියාව නැහැ. හැකි නොහැකි සියලු දේවල්. නොහැකි දේවල් වර්ධනය කරගන්න සංවර්ධනය කරගන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඔබ හඳුනගෙන ඉන්න ඕනේ ඔබ කවුද? ඔබට මොනවද කරන්න පුළුවන්? ඒ ටික ඔබ හඳුනගෙන ඉන්නවා. ඊට පස්සේ ආතති කල්පනා කරන්න. ඒකෙන් තුලින් ඒ ඔබව හඳුනාගත්තම ඔබට පුළුවන් වෙනවා ආතතිය කල්පනාකරණය කරගන්න. ඔබට විවිධ ආතති ආතති කියන්නේ පුතා දුව හැම මොහොතකම අපවත ළඟා වෙන දේවල්. එකක් ඉවරෙන්න එකක් එනවා. එක ගැටලුවක් ඉවරෙන්න එක ගැටලුවක් එනවා. ඔබ හිතනවා අටේ පන්තියේ විභාගය සමත් වුණායින් පස්සේ ඉවරයි කියලා. නෑ 9ට එනවා. ඒක ඒකේ ගැටලු තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ කරායින් පස්සේ මම හරි කියලා හිතනවා. නෑ උසස් පෙළට යනවා. උසස් පෙළ කරාම හරි කියලා හිතනවා. නෑ උපාධියට යනවා. ඒක කරාම හරි කියලා. නෑ තවත් විවිධාකාරු අභියෝග හමුවේ ඔබට යන්න වෙනවා. ඒ වගේ එකක් ඉවරයි කියලා එතනින් නවතින්නේ නෑ. එකින් එකට එනවා. එහෙනම් මේවා කලමනාකරණය කරගන්න ඕනේ. මේ එන ආතති එනේව කල්පනාකරණය කරන්න ඕන. එන එක වළක්වන්න බෑ. එන එක පාලනයකින් සහිතව පාලනය කරගෙන පුළුවන් නම් හරෝල අරින්න ඕන. එන එක හැමම හරෝල අරින්න ඕන. ඒකට අපි ආතති කල්පනා කරන්න. ඒ වගේම චිත්ත වේග වලට මුහුණ දීම. ඔබගේ පන්තියේ යාළුවෝ අතරම ඔබ ලබලා තියෙන අත්දැකීම් අතරේ බලන්න මොන තරම් චිත්ත වේග ඔබ ඉදිරිපත් කළා තියෙද කියලා. ප්‍රවර්ධනයේදී ඔබ දියුණු වෙන්න ඕනේ
ඒන චිත්ත වේගයන්ට මූණ දෙන්න. මොනවාද මූණ දෙන්න? චිත්ත වේගය එනවා. කේන්ති ආවා. ඔබට විවිධාකාර ක්‍රම තියෙනවා ඒක පාලනය කරගන්න. ඒ වගේම ඵලදායි සංනිවේදනය. ඵලදායි සංනිවේදනය. මේකත් ඉතාමත් වැදගත්. අදහස් හුමාරු කරගැනීම සඳහා මේවා හොඳින් සිද්ධ වෙනකොට ඉබේම යහපත් අන්තර් පුජ්‍යල සම්බන්ධතාව ගොඩනගෙනවා. යාළුවෝ වැඩි වෙනවා. ඒකම ඔබ තුල සහකම්පණය, එහෙම නැත්නම් අනුවේදනය, අන් අය පිළිබඳව හැඟීම ඇති වෙනවා. ඒව ඇති වුණාම ඔබගේ නිපුණතා සංවර්ධනයේට ඒක ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. මේ නිපුණතා සංවර්ධනය වුණාම විශ්ලේෂණාත්මක චින්තනය ඔබට සිතීමේ හැකියාව වැඩි වෙනවා. ඕනම ගැටලුවක් දිහා විශ්ලේෂණාත්මකව බලන්න ඔබට හැකියාව ඇති වෙනවා. ඒ වගේ නිර්මාණශීලී අලුත් විදියට හිතන්න අලුත් නිර්මාණ කරන්න ඔබට හැකියාව ඇති වෙනවා. ඕනම ගැටලුවක් විසඳ ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඒකම තීරණ ගැනීම. තීරණ ගැනීමේ හැකියාව. ඔබ තීරණය කරන ඔබ මේ සාමාන්‍ය පෙළ අවසන් වුණායින් පස්සේ දැන් අටේ ඉඳලා ඔබ සාමාන්‍ය පෙළට යනවනේ. අර්ථේ ඔබ මොන විෂය ධාරාවද තෝරගන්නේ? ඒ පිළිබඳව ඔබ තීරණය කරන්න ඕනේ. එහෙනම් ඒ තීරණ ගැනීමේ හැකියාව මේ නිපුණතා සංවර්ධනය තුලින් ඔබට ළඟා වෙනවා. ඊළඟට නිපුණතා සංවර්ධනය කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියලා අපි බලමු. කණ්ඩායම් ක්‍රීඩා. මේ තුලින් අපි බලමු දැන් වොලිබෝල් කණ්ඩායමක් ගමු. ඉතින් මේ කණ්ඩායම් ක්‍රීඩාවක් නේ. මේක තුලින් සහයෝගය. ඔක්කොම එකා වගේ තනියෙන් සෙල්ලම් කරන්න බෑනේ. එකා වගේ ක්‍රීඩා කරන්න. එතකොට සහයෝගය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ ජය පරාජය විඳ දරා ගන්න. හැමදාම අපිට දිනන්න බෑ. පරාජයටත් ලක් වෙන්න වෙනවා. හැබැයි ඒක විඳ දරා ගැනීමේ හැකියාව අපිට ඇති වෙනවා. මේ නිපුණතා සංවර්ධනය වුණා. කණ්ඩායම් හැංගීම. ලකුණක් ගත්තම ඔක්කොම එකා වගේ අපි දැකලා තියෙනවා. ඇවිල්ලා ලකුණක් ගත්තම ඇවිල්ලා ඔක්කොම එක පොදියට එකතු වෙනවා. ඊට පස්සේ කායික යෝග්‍යතාව. මේව ඇති වෙනවා. විවාද. විවාද පවත්වීම ඔබ පාසලේ ඉදිරිපත් වෙලා ඇති විවාද ඒ තුලින් මොනවාද විශ්ලේෂණාත්මක චින්තනය ගොඩක් දුර හිතලා බලලා කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා තර්ක කිරීමේ හැකියාව ඇති වෙනවා නිර්මාණශීලී බව ඇති වෙනවා මේ වගේ ඒවා නිපුණතා සංවර්ධනයට වැදගත් වෙනවා අපි බලමු තවත් එකක් වැඩසටහන් සංවිධානය ඔබට පොඩක් බාර දුන්නොත් ඔබ ඒක ඉතාම සංවිධානාත්මක ඉෂ්ට කරනවා එහෙනම් ඒක තුලින් සංවිධානාත්මක සංවිධානය කිරීමේ හැකියාව ඔබ තුල වර්ධනය වෙනවා. ඒ වගේම නායකත්වය, ලීඩර්ෂිප් එක. අපි දන්නවා ලෝකේ ප්‍රධාන නායකයෝ ඉන්නවා හොඳ නායකත්වය දීපු. එතකොට අනුගාමිකත්වය, නායකයන් සමග කටයුතු කිරීමේ හැකියාව. ඒකම පරිත්‍යාගය, නීතිගරුක බව වගේ නිපුණතා මේ වැඩසටහන් සංවිධානය කිරීම තුලින් ඔබ තුල වර්ධනය වෙනවා. සෞඛ්‍ය සේවා ලබා ගැනීම මේකත් අපිට ඉතාමත් වැදගත් මේ කාර්යයේදී මේ අවසාන කාරණාව කතා කරමු. සෞඛ්‍ය සේවා සංවිධානය. කුමන අයුරකින්ද මේ සෞඛ්‍ය සේවා සංවිධානය සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක වෙන්නේ? අපි දන්නවා පාසලේ වෛද්‍ය පරීක්ෂණ පවත්වනවා. බෙදිරිපත් වෙලා ඇති. පාසලේ දන්ත වෛද්‍ය සේවාව තියෙනවා. පාසල් සනීප ආරක්ෂක සමීක්ෂණ තියෙනවා. පාසල් ළමුන් සඳහා ආහාර ලබා දෙනවා. මේ විවිධ සේවාවන් සපයනවා. රිය නියාමනය. අපි දන්නවා ඔබ මේ අර නිලැඳුමක් දාලා ඔබ විසින් පාරේ රිය හසුරවනවා. ඉතින් මේවා විවිධ සේවාවන්. ඊළඟට අපි බලමු මේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී සේවා ලබා ගන්නා විවිධ පාර්ශ්ව කවුද කියලා. වෛද්‍යවරු, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ආගමික නායකයින් මේ හැමෝගෙම අපි විවිධ සේවා සපයා ගන්නවා. ආගමික නායකයන් මගින් අපිට ලබා දෙන ඒ ආශිර්වාදය අපගේ අපි දන්නවනේ සෞඛ්‍ය කියන්නේ කායික මානසික සමාජීය ආධ්‍යාත්මික මේ අංශ හතරෙන්ම දියුණු වෙන එක. එහෙනම් අපිට ආධ්‍යාත්මික වශයෙන් ගුණ වගා වැඩි දියුණු වෙන්න මේ ආගමික නායකයන්ගෙන් වෙන සේවය ඉතා වැදගත්. පොලිස් නිලධාරීන්ගෙන් වෙන සේවය ඉතා වැදගත්. අපි පාරපන්නනවා අපිව. අපිව සොර සතුරන්ගෙන් ආරක්ෂා කරනවා. ඒ තුලින් අපිට සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක වෙනවා. ඒ වගේම වෛද්‍යවරු, හෙදියෝ මේ සියලු දෙනා අපට ඉතාමත් වැදගත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යය. බලමු මේකෙදී වැදගත්කම
මේ සේවාවල තියෙන වැදගත්කම වෛද්‍යවරුන්ගේ මොනවාද ඉෂ්ට වෙන්නේ කායික රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා දෙනවා ඔබ අසනීපයක් වුණා ඔබට ප්‍රතිකාර ලබා දෙන්නේ වෛද්‍යවරු ඊළඟට හෙදියෝ මේ ඔබ බලා ගන්න ඔබට ආධාර කරන්න ඔබට අවශ්‍ය බෙහෙත් තේත් ලබා දෙන්න ගොඩක් දුරට කටයුතු කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මොනවාද කරන්නේ රෝග වළක්වා ගැනීම සඳහා බොහෝ දුරට උදව් කරනවා ඒ වගේම ආගමික නායකයින් මම කිව්වා ඔබට උජ්ජල මානසික සෞඛ්‍ය දිනු කරන්න ඉතාමත් මෙහෙයක් ඉෂ්ට කරනවා පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා ඔවුන්ගෙන් වෙන සේවාව කියලා නිම කරන්න බෑ ඉතින් දුවේ පුතේ ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් මේ ඔබට ඉදිරිපත් කරන ගුරු ගෙදර වැඩසටහනේ අද මම සාකච්ඡා කරන්න යෙදුනේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන මාතෘකාව පිළිබඳව ඒකදී අපි සාකච්ඡා කරා ඔබ විසින් ප්‍රධාන ක්‍රමෝපායන් පහක් අනුව සෞඛ්‍ය ප්‍රවර්ධනය කොහොමද ඉටු කරගන්නේ කියලා එතෙන්ට ළඟා වෙන්නේ කියලා ඉතින් මේ කතා කරපු සාකච්ඡා අතරේ ඔබ ලබාගත් දැනුම ඔබගේ ජීවිතයට එකතු කරගන්න ඔබගේ ඔබගේ නිවසේ ඔබගේ පාසලේ ඔබගේ පාසල් වටපිටාවේ සහ සමස්ත ශ්‍රී ලංකාවෙම සෞඛ්‍ය ප්‍රවර්ධනය කර ගැනීම සඳහා දායක කරගන්න ඒහා සම්බන්ධව කටයුතු කරන්න එසේ කටයුතු කරමින් පූර්ණ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වූ රටක ඉතා වැදගත් ප්‍රවේශයක් වීමේ වාග්ය ඔබට හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් දිනක මෙවැනිම වූ වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා අයිබෝවන්.